ඔබේ ජීවිතයේ කුමක්කෝ හේතුවකට ඔබ වඩාත් වෛර කරන කෙනෙක් ඇති. ඒ සත්ව ලෝකයේද පොදු දෙයක්. ඇතම් සත්වයින් සමහරක් සත්වයින් තම අස්මානේවත් සිරිනවා දැකීමට කැමති නැහැ. කවුරුත් දන්නා එවැනි සත්වයින් තමයි නයිමුගටි සහ බලලුන් මීයන්. නමුත් අද වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබ මීට කලින් අහලවත් නැති සත්ව ලෝකයේ ජන්මාන්තර වෛරක්කාරයින් ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. වීඩියෝ එකට ප්‍රවේශ වෙන්න අපි තෝරාගන්නේ ශරීර ප්‍රමාණයෙන් විශාල වෛරක්කාරයින් දෙදෙනෙක්. ස්පර්ම් වේල්ස් කියන තල්මස් විශේෂයේ අඩි 49 සිට 59ක් දක්වා විශාලව වැඩෙන අතර ඔවුන් අඩි 3280ක් තරම් ගැඹුරට කිමිදෙනවා. අන්නේම ගැඹුරු සාගරික ජලයේදී තමයි ඔවුන්ට ඔවුන්ගේ වෛරක්කාරයා හමුවන්නේ. එසේ වුණත් එම සත්වයා ඔවුන්ට රසවත් ගොදුරක්ද වෙනවා. ජයන්ට් ස්ක්විඩ් කියන මෙම යෝධ දැල්ලන් මොනතරම් විශාලද කියනවා නම් මිත්‍යා කතාවල එන ක්‍රැකන් කියන රාක්ෂස සත්වයාගේ ජීවමාන සංස්කරණය බඳුයි. මෙතෙක් වාර්තා වූ එම වර්ගයේ යෝධ දැල්ලන් අතරින් විශාලතම දැල්ලා අඩි 59ක් පමණ දිගයි. මේ මහා දෙවන්තීන් දෙදෙනාගේ සටනක් මෙතෙක් කැමරාවක පටිගත වී නැහැ. ඊට ප්‍රධානම හේතුව ඔවුන් විසෙන්නේ අඩි දහස් ගණන් ගැඹුරේ වීම නිසායි. එසේනම් ඔවුන් වෛරක්කාරීන් බව පවසන්නේ කෙසේද කියලා ඔබට හිතෙන්නට ඇති. යෝධ දැල්ලන්ගේ අඩුවලින් බරපතල තුවාල ලැබූ යෝධ ස්පර්ම් වේල් මත්සීන් වගේම ස්පර්ම් වේල් තල්මසුන්ගේ කුසේ තිබී ජීරණේ නොවූ යෝධ දැල්ලන්ගේ ශාරීරික කොටස්ද සොයාගෙන තිබෙනවා. අඩි දහස් ගණන් ගැඹුරේ ආහාර සොයා යන මෙම තල්මසුන්ට හදිසියේම මුණගැසෙන වෛරක්කාර යෝධ දැල්ලන් සමග ජීවිතය සහ මරණය තීරණය කරන විදියේ දරුණු සටනක නිරත වීමට සිදු වෙනවා. බලල් කුලේ දරුණු විලෝපිතයෙකු සහ ඉතා සවිශක්තිමත් යෝධ සර්පයෙකු අතර සටනකින් කවුරු ජය ගනීවිද? ඇත්තෙන්ම එය අනුමාන කිරීමට පවා අපහසු දෙයක්. මොකද ව්‍යාග්‍රීන් සහ ජගුවරීන් වැනි විලෝපිතීන් යනු ශක්තියෙන් සහ ජවයෙන් පරිපූර්ණ වූ දඩයම් කිරීමෙහිලා පළපුරුදු විශේෂඥයින්. නමුත් යෝධ පිඹුරන් සහ ඇනකොන්ඩා සත්වයින් සතුව තම ප්‍රතිවාදීන් තලා පොඩි කර දැමීමට හැකි රහස් බලයක් තිබෙනවා. එය හඳුන්වන්නේ කන්ස්ට්‍රික්ෂන් යනුවෙන්. එම යෝධ සර්පයින් සත්වයින්ව වෙලාගෙන අවසාන හුස්ම හෙළනතුරු මිරිකීමට කටයුතු කරනවා. බටහිර බසීලයේ විසෙන අනකොණ්ඩාවෙකුගේ ග්‍රහණයකට සත්වයෙකු හසු වුණොත් අස්ති කුඩා කැබලිවලට කැඩී යනවා. ඔවුන් තමයි ලොව විසෙන විශාලතම සර්ප විශේෂයද වන්නේ. ඔවුන් නඩි 15ක් තරම් විශාලව වැඩෙනවා. ඒ වගේම තමයි රාත්තල් 65ක් පමණ වැඩෙනවා. දැන් ඔබ හිතනවා ඇති ආහාර දාමේ හිලින්ම සිටින්නේ මෙම සර්පයා බව. නමුත් දකුණු ඇමරිකාවේ වගුරු බිම් තම නිවහන කරගෙන වෙසෙන මෙම ජගුවරීන් නිරන්තරයෙන්ම සර්පයින් දඩයම් කරනවා. ඒ තම ජීවිතයට සිදුවිය හැකි අනතුර පවා නොසලකා හරිමින්. මොනතරම් විශාල වුණත් සර්පයින්ගේ හිසින් සහ ගුරු දණ්ඩෙන් නල්ලාගත් විට අඩපණ කිරීමට හැකි බව ඔවුන් හොඳින්ම දන්නවා. ඉන්දියාවේ කොටිසා ව්‍යාග්‍රයින්ද යෝධ සර්පයින් සමග මෙලෙස සටන් කරනවා. ඔවුන් සර්පයෙකු දුටුවොත් නිදහසේ යන්නට නම් ඉඩ ලබා දෙන්නේ නැහැ. ශරීර ප්‍රමාණයෙන් විශාල සත්වයින් අතර පමණක් නොවෙයි, කෘමි ලෝකයේද ගිනිකා කෙරෙහි ජම්මාන්තර වෛරයෙන් පෙළෙන වෛරක්කාරයින් සිටිනවා. ජයන්ට් ඒෂියන් හෝනට්ටෝ යෝධ ආසියානු දෙබරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ඔවුන් නඟල් දෙකක් තරම් විශාලව වැඩෙන අතර පැයට සැතපුම් 15ක් පමණ වේගවන්. ඔවුන් මීවදවලින් මීමැසි පිලව් දඩයම් කොට තම කුඩා පැටවුන්ට ආහාරය පිණිස ලබා දෙනවා. අන්නේම හේතුව නිසා තමයි යෝධ ආසියානු දෙබරුන් සහ මීමැස්සන් ජම්මාන්තර වෛරක්කාරයන් වී තිබෙන්නේ. මී මැසි පිලව් සොයා මී වද ආක්‍රමණය කරන මෙම යෝධ දෙබරුන් ඔවුන්ගේ මාර්ගයේ වූ සීළු දේ වනසා දමනවා. ඔවුන් සතුව ඇති විශාල අඬු දෙකක් වැනි අටිහක්කෙන් මී මැස්සන්ගේ හිස් ගසා දමනවා. ඔවුන් සිත්පිත් නොමැති මිනිමරු යන්ත්‍රයකට සමාන කරන්නට පුළුවන්. මොකද මිනිත්තුවක් ඇතුළත මී මැස්සන් 20ක් පමණ ඔවුන්ට විනාශ කර දමන්නට පුළුවන්. බොහෝ විට ඔබ හිතනවා ඇති මෙවැනි තත්ත්වයක් යටතේ තම ප්‍රබල සතුරා සමග සටන් කරන්නවත් හැකියාවක් මී මැස්සන්ට නැහැ කියා. නමුත් ඔබ දන්නවද ඔවුන් සතුව විස්මයජනක ආරක්ෂණ උපක්‍රමයක් තිබෙනවා. දෙබරෙකු මී වදයක් මත වසනවාත් සමගම මී මැස්සන් ඔහු තම උගුලට හසුවනතුරු නිශ්ශබ්දව සිට පසුව මී මැස්සන් රොත්තක් දෙබරාව බෝලයක් වගේ වසාගෙන වයිබ්‍රේට් ටීටින් ක්‍රමය මගින් පණපිටින් තැම්බෙන තුරුම රත් කරනවා. කැන්ගරු සත්වයින් සෑම විටම සරණට බර සත්ව විශේෂයක්.
කැන් ගරුවන් විවිධ ප්‍රතිවාදීන් සමග බොක්සින් තරඟවල නිරත වී සිටින වීඩියෝ ඔබ අන්තර්ජාලයෙන් නොනෑතරම් දැක ඇති. නමුත් කැන් ගරුවන් සුනකේන්ට විශේෂ අකමැත්තක් දක්වන බව ඔබ දන්නවද? බලන්න මේ සුනකයා යෝධ කැන්ගරුවෙකුට බිරීම නිසා විශාල කරදරයක වැටි සිටිනවා. ඉන් කැන්ගරුවා දැඩි ලෙස ප්‍රකෝප වී තිබෙනවා. මීට පෙර ඉදිරිපත් කරපු වීඩියෝ එකකින් ඔබ සුනකයෙකු දියේ ගිල්ලුවා හුස්ම හිර කිරීමට කටයුතු කරපු කැන්ගරු සත්වයෙකුගේ මේ වීඩියෝව නරඹන්නට ඇති. මේ ඔබ දකින්නේ කැන්ගරුවෙක් සුනකයෙකුගේ බලපදේශයටම ඇතුළු වී පහර දීමට සැරසෙන අවස්ථාවක්. නමුත් මේ නම් ඔබ මීට කලින් දුටු වෛරක්කාරීන් අතර පැවතියා වගේ දරුණු සටනක් නොවේයි. මේ ශාගභක්ෂක විශාල ශීරපායි සත්ව විශේෂයේ ටොන් එකහමාරේ සිට හතරක් දක්වා විශාලව වැඩෙනවා. ඒ වගේ මඩි 14ක් තරම් දිගට වැඩෙනවා. පුරාණ ග්‍රීක වැසියන් හිපෝ සත්වයින් හැඳින්වූයේ ගංගා අශ්වයින් යනුවෙන්. මොකද ඔවුන් ජලයේ ඉතා වේගවත් අතර දවසෙන් වැඩි හරියක් වෙසෙන්නේ අප්‍රිකාවේ උපසහරා ප්‍රදේශයේ ජලාශයන්වල. පිටතට පෙනෙන්නේ ඇස් සහ නාස්පුඩු පමණයි. ඔවුන් දිනකට තනකොළ රාත්තල් 80ක් පමණ පරිභෝජනය කරන ශාකභක්ෂක සත්ව විශේෂයක් වුණත් හිපෝ සත්වයින් යනු මිහිමත වෙසෙන දරුණුතම ආවේගශීලී සත්ව විශේෂයන්. ඔවුන්ගේ හකුපාඩා මොනතරම් ශක්තිමත්ද කිව්වොත් තොරුවක් දෙකඩ කර දමන්නට පුළුවන්. ඔවුන් වාර්ෂිකව අප්‍රිකාවේ මිනිස් ජීවිත 500ක් පමණ බිලිගන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔවුන් සමග එකට වෙසෙන තවත් සත්ව විශේෂයක් තමයි කිඹුලන් කියන්නේ. කිඹුලන්ද බය නොහඳුනන දරුණු විලෝපිතයෙක් බව අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැහැ. කිඹුලන් හැකි පමණ හිපෝ සත්වයින්ගෙන් ඈත්ව සිටීමට බග බලා ගත්තන් හිපෝ සත්වයින්ගේ පිරිපුන් මාංශමය සිරුරු දැක්කම නොදැක්කා වගේ සිටින්නට හැකියාවක් නැහැ. ඔවුන් කුඩා හිපෝ පැටවුන්න ගොදුරු කර ගැනීමට මාන බලනවා. හින් දැඩි කෝපාවිෂ්ට වෙන වැඩුණු හිපෝ සත්වයින් අතින් ඔවුන්ට අවසන් ගමන් යන්නට සිදුවෙන අවස්ථාද නැතුවාම නොවෙයි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සාගරයේ රජකරන්නේ ග්‍රේට් වයිට් ෂාක් මෝරුන් බවයි. මේ බිහිසුණු සත්වයා දැක්කම කෙනෙකුට එසේ සිතන එකේ වරදක් නැහැ. නමුත් ග්‍රේට් වයිට් ෂාක් මෝරුන් බියෙන් තැතිගන්වන තවත් දෙවැන්තයෙක් සාගරයේ වෙසෙන බව ඔබ දන්නවද? ඔවුන් හඳුන්වන්නේ කිලර් වේල්ස් යනුවෙන්. ඕකා යනුවෙන්ද හඳුන්වන එම මත්ස්‍යයින් රාත්තල් 12,300ක් තරම් විශාලව වැඩෙන අතර දිගින් නැඩි 31ක් දක්වා වර්ධනය වෙනවා. නමුත් ග්‍රේට් වයිට් ෂාක් මෝරුන් උපරිම වර්ධනය වන්නේ රාත්තල් 2,200ක් දක්වා පමණයි. දිගින් නම් මඩි 16ක් දක්වා පමණයි. හිතන්න මෙවැනි දෙවැන්තයින් දෙදෙනෙකු අතර සටනකින් කවුරු ජයගනීවිද? හැසින් දුටු සාක්ෂිකරුවන් පවසා සිටින්නේ ඕකාමත් සීන් ග්‍රේට් වයිට් ෂාක් මෝරුන් දුටු වහා ලූ බැඳගොස් පහර දෙන බවයි. ඒ ඔවුන් මෝරුන්ගේ පෝෂණයෙන් නිහල අක්මාව ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන නිසයි. ඉතින් මින් පැහැදිලි වන්නේ මහා බලපරාක්‍රමයකින් හෙබි කෙනෙකු වුණත් ඊටත් වඩා ශක්තිමත් විශාල කෙනෙකුගේ ගුදුරක් බවට පත්වෙන බවයි. ඔබ නොදැන සිටි මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.